සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. අද මම යන්නේ අලුත්ම දැනකට කිව්වට මේක ලංකාවට නම් අලුත් තැනක් නෙවෙයි. ලංකාවේ පස්වෙනියට උසම දිය ඇල්ල. ඒ කියන්නේ ලංකාවේ උස් දිය ඇලිය උසම දිය ඇලිය අතරින් පස්වෙනියට උසම දිය ඇල්ල ඕලු ඇල්ල. මේක තියෙන්නේ අවිස්සාවෙල් හැටන් පාරේ යටියන් තොටින් බුලත් කොහොපිටියේ පාරේ හැරිලා ඉස්සරහට එනකොට කිලෝමීටර් 15ක් 20ක් විතර මේ නාවලපිටියේ පාර ඇත්තටම ගොඩ නාවලපිටියේ පාර මේක යන්න පුළුවන් නාවලපිටියද යනකොට ලී පාලමක් හම්බ වෙනවා ඒ ලී පාලම කියන්නේ පාර හරහා ප්‍රධාන පාර ලී වලින් හදලා තියෙන්නේ අන්නේ පාලම ගාවට තමයි යන්නේ එතන තමයි ඕලු ඇල්ල තියෙන්නේ මොකද දැන් මේ පාරේ යන ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉස්සරහට ලස්සන කඳුමන්දි වගේක් තියෙනවා මේ පැත්තට කොහෙද නාවල පිටියේ පැත්තෙනුත් එන්න පුළුවන් සහ අනිත් පැත්තෙන් බුලත් කොහ පිටියේ පැත්තෙනුත් එන්න පුළුවන් යටියන්තොට පැත්තෙන් එන්න පුළුවන් තරක් මමත් තාම ගිහිල්ලා නැහැ ගිහිල්ලාම බලමු අපි එතෙන්ට දැන මොන වගේද කියලා ලංකාවේ පස්වෙනියට උසම දිය ඇල්ල මම දැන් ඉන්නේ මේ පාරේ මලල්පොළ මහා විද්‍යාලය ගාව මලල්පොළ මහා විද්‍යාලය තව ටිකක් දුර යන්න තියෙනවා මම ඉතින් තව කිලෝමීටර් 4ක් විතර බලන්න ඉස්සරහින් පේන ලොකු කන්දක් හරිම ලස්සනයි මේ පාර ඇත්තටම මේ උදේ පාන්දරක මම ආවේ දැන් උදේ මම ඉතින් 7:00 මාරට විතර වගේ මේ දුවක් ගතියකුත් තියෙනවා ටිකක් දුෂ්කර පැත්තක් කන්දක් මුදුනේ තියෙන මේ පැත්ත බැලුවත් වැඩි දුරක් නැතුව ඇති මං හිතන විදිහට මට මේ ගමේ කෙනෙක් ඉඳන් කිව්වා මේ මම ඉන්න හරියේ ඉඳන් මලල් පොළේ ඉඳන් මේ තවත් පොඩි දියල්ලා පාරේ යන යන තැන හැමතැනම තියෙන පොඩි පොඩි දියැලි මේ දවස්වල වැස්ස තියෙන නිසා හැමතැනම පොඩි පොඩි දේවල් ඇවිල්ලා තියෙනවා එළියට ඒකත් එක්ක තියෙන දුරියන් සුවඳ නම් තියෙනවා මේ පැත්තේ හැම තැනම දුරියන් තියෙනවා මං ඉතින් කඳු කරේ ගස්වල දුරියන් කනවා නම් එන්න මේ පැත්තට ඇවිල්ලා දුරියන් ගෙඩියකුත් කාලම යන්න පුළුවන් මම ඇවිල්ලා ඉන්නේ ඕලු ඇල්ල ළඟට. මෙතන තියෙන්නේ මේක විශේෂත්වය තමයි ප්‍රධාන පාර යන්නේ ප්‍රධාන පාර ලෑලි ලී දාලා හදලා තියෙන්නේ. ඉතින් මේක බලන්න පරාල වගේ ලස්සන දිය ඇල්ල නම් සෑහෙන මම ඊළඟට පෙන්වන්න දිය ඇල්ල. ඉතින් මෙතන යන විදිය බලලායිමුකෝ අපි. දැන් මම ඇවිල්ලා ඉන්නේ ඇත්තටම ඕලු ඇල්ල ගාවට ලංකාවේ පස්වෙනියට උසම දිය ඇල්ල. අපි ළඟට ගිහිල්ලා බලමු කොහමද ඒ දිය ඇල්ල කියලා. ये पेड़ टिक जाने ये लगे में आए उधर चीज
උඩ තව දියල්ලක් තියෙනවා. ඒතර තට්ටු කීයකටද තියෙන්නේ මේ දියන්නේ? දෙයකට. මේ අපේ තේපම් පාන තියානේ. ඈ. මේකේ තේපාට අඩිය තවත් මේ වගේම කට්ටක් උඩ තියෙනවා. උඩ තියෙනවා. ඒක උඩට යන්න පුළුවන් කොහොමද? යන්න පුළුවන්ද මෙහෙ? යන්න පුළුවන්. පාර තියෙනවා. ඈ. දුස්කරයි පොඩ්ඩක් කියන්නේ බය නැගයි. ඔව්. ලිස්සනවද? කණියක් වගේ වෙනවා නම් ඒක වලන්නේ නැහැ. ඔව්. එහෙම යනවා. කොච්චර වෙලා යනවද උඩට නගින්න? ලගන්නේ මන්ද ඔය ඔන්න පැක් පැක් ඉදර කුඩල් වේදි නේද? මේ දියල්ල වගේම මේට උඩිනුත් මේ වගේම දියල්ලක් තියනවලු. ඒ කියන්නේ තට්ටු ගණනාවර මේ උසහ සමාන තවත් උස තියනවලු. මෙතන ඉහළ ඉනික අපිට පේන්නේ නැහැ. කන්න මුද්‍රට යන්න ඕනේ. දැන් මම ඉන්නේ අතරම යටි අන්තොටින් ආවට පස්සේ නාවලපිටිය පාරේ එනකොට හම්බෙන ලංකාවේ පස්සනේට උසම දියැල්ල ඕලුවැල්ල. ඒක ළඟ තමයි ඉන්නේ. මෙතන විශේෂත්වයක් තියෙනවා අතරම. මෙතන යන නාවලපිටියට යන ප්‍රධාන පාර ලී පාලමකින් තමයි සමන්විත වෙන්නේ. මෙතන මේ ලී පාලම මීටර 18.5ක් දිගයි කියලා තියෙනවා. පළල මීටර 5ක් පළල පාලමක් තමයි තියෙන්නේ. බස් ඉඳන් යන්නේ මේ පාරේ තමයි. ඔකොල්ලෝ බලන්න පුළුවන් මේ ඕලුවැල්ල මීටර 200ක් උසයි. මේ පැත්තේ යනවනම් මම හිතන්නේ ඕගොල්ලොන්ටත් කොළඹ ඉඳන් එනවනම් සාමාන්‍යයෙන් පැයකමාරක් වගේ ඇතුළත ඉන්න පුළුවන් තැනක්. ඇවිල්ලා ඉවර වෙලා ඔයාලට ඔයාලගේ දෙයක් සේව කරගෙන යන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට එක ඉල්ලීමක් කරන්න දිනා මෙතන ඉතාලම පිරිසිදුවට තියෙනවා. හැබැයි ඇවිල්ලා ඔයගොල්ලෝ විනාශ කරන්න නම් එපා. ලස්සනට තියෙන තැනක් මේ සාමාන්‍ය නොයිඳුල් පළාතක්. මම හිතන විදිහට වැඩි සෙනග යනේන පාරක් නෙමෙයි. නිතර දෙවේලි වාහන යනේන පාරක් නෙමෙයි. හැබැයි එන්න ඇවිල්ලා බලන්න බලලා මේ සුන්දරත්වය විඳ ගන්න. මේ විදිහටම මේ තැන තියලා යන්න. ආපහු අනාගතේ අපිට දවසක බලන්න පුළුවන්. හැමෝටම බලන්න පුළුවන් තරම් මේ වගේ වීඩියෝස් ඔයාලට තව බලන්න පුළුවන් Island Man YouTube channel එකට ආවොත් Island Man YouTube channel එක subscribe කරන්න bell icon එක ඔබන්න එතකොට අලුත් වීඩියෝස් බලන්න පුළුවන් සහ comment එකක් දාන්න වීඩියෝ එකේ හොඳයිද නැද්ද එහෙම නැත්නම් ඉස්සරහට දාන්න තියෙන වීඩියෝ එකක් ගැන මොනවද කරන්න ඕනේ කියලා ඔගොල්ලෝ දැම්මොත් මටත් උදව්වක් වෙයි ඉස්සරහට මගේ channel එකේ වැඩ කිරීම කරගෙන යන්න. අයබර්ඩ් නැවතත් දියල්ලක් වූ පරිසරයේ කොහේ හරි තැනකින් ආපහු මතුවෙනකන් සුබ දවසක් තියෙනවා.